අද අපේ බබාට විශේෂ දවසක්. බබා කිව්වේ මෙයා නෙවෙයි. හැබැයි ඇත්තටම කිව්වොත් මෙයාගේ තමයි එක්සයිට්මන්ට් එක වැඩිම. බබාට අපි අලුතින් ප්ලේපෙන් එකක් ගත්තා. දැන් යාට අවුරුද්දක් වෙනත් ළඟයිනේ. ඉතින් දැන් චුට්ට චුට්ට හිටගන්න යමු යා ට්‍රයි කරනවා. අපි චුට්ටක් විතර ලොකු ප්ලේපෙන් එකක් ගත්තේ මොකද බබා විතරක් නෙවෙයිනේ. ඒකේ අපි දෙන්නත් ඉන්නවා. ඒකේ ඉඳ අපි තුන් දෙනාටම හරින සයිස් එකක් තමයි අපි ඕඩර් කරේ. මේ ප්ලේපෙන් එක හරිම ලේසි සෙටප් කරන්න. ඔයගොල්ලෝ දැක්කනේ සාරාගේ කොච්චර ඉක්මනට ඒක සෙටප් කරාද කියලා. ඔන්න ඔය විදිහට ඩබල් ලේයර්ඩ් මැට්‍රස් එකකුත් තියෙනවා. ඉතින් ඒක දැම්මම මාරම කම්ෆර්ටබල්. බබා චුට්ට චුට්ට ලොකු වෙද්දී යාගේ මූවමන්ට්ස් එන්න එන්න වැඩිනේ. දැන් යාගේ ක්‍රෝලිං ස්ටේජ් එක. දැන් යා හරි හරියට දණ ගහනවා. ඉතින් අර දණ ගාගෙන යන ඉඩට පැයිනේ. අපේ ගෙදර සේෆ්ටි එක චුට්ටක් මදි හින්දා අපි හිතුවා ප්ලේපෙන් එක දැම්මොත් එයාට හිතේ හැටියට දණ ගන්න පුළුවන් ඒක ඇතුලේ. ඒ විතරක් නෙමෙයි දැන් යා හිත ගන්නත් ට්‍රයි කරන හින්දා මේක අල්ලගෙන එයා හිත ගන්නත් මේ දවස්වල සෑහෙන්න උත්සාහ කරනවා. ඔන්න මමයි සාලංග එකතු වෙලා ප්ලේපෙන් එක ෆික්ස් කරලා ඉවරයි. මේකට බෝල ගොඩාක් එනවා. ඔය සාරංග තමයි මුලින්ම ඒවත් එක සෙල්ලම් කරන්න පටන් ගත්තේ. ඉතින් මේ ටික දාලා බබාගේ අනිත් ටොයිස් උත් දාලා අපි බබාව සර්ප්‍රයිස් කරන්නයි යන්නේ. බබාට තනියෙන් එයාගේ වැඩ කරගන්න පුරුදු වෙනවා. මේ විදිහට ප්ලේපෙන් එකට ආව තිබ්බම මේ විතරක් නෙමෙයි අපිට ආව මේකේ තියලා අපේ වැඩක් වුණත් කරගන්න හරිම ලේසි. කවුරුත් උදව්වට එහෙම නැත්තම්. ඔන්න බබා ආව ප්ලේපෙන් එකට. ඉස්සලම තාත්තිගෙන් කිස් එකක් හම්බුණා. ඊට පස්සේ දෙන්නත් එක සෙල්ලම් කරන්න පටන් ගත්තා. එහෙම එදෙනට විතරක් සෙල්ලම් කරන්න දෙන්න බෑනේ. ඉතින් මමත් ගියා ප්ලේපෙන් ඉතින් මගුලන්ට කිව්වේ නෑ අපි මේක කොහොමද ආඩර් කරේ කියලා. කෙමිකලා මගුලන්ටත් පුළුවන් ඔගුලගේ බබාට මේ වගේ ලස්සන ප්ලේපෙන් එකක් ටයිප් කරන්න. ඒනම් ඉතින් දැන් තියෙන්නේ දිගටම සෙල්ලම් කරන්න. Thank you for watching guys.